පැණි මුලකම පැණි එක්කල පැන්කේක් ගොඩක් කැවේ අපේ ලිලිගේ අත්ගුණේට ඉන්ද්‍රජාල කැවිලි මැවේ ඉන්ද්‍රජාල කැවිලි මැවේ පාන් රොටිය එදා කෑවේ කෑලි බෑලි ඇතුලේ දාපු ළම කතාවල ගොඩක් වෙලාවට තියෙන්නේ ළමයින්ගේ දුක සහ හුරතලය පෙන්වන එකක් තමයි අපිට දකින්න ලැබෙන්නේ ගොඩක් වෙලාවට සහ සරල තේමාවල් යටතේ තමයි දේවල් නිර්මාණය වෙන්නේ. අපි පුංචි කාලේ අපිට බලන්නට දේවල් තිබුණා සහ ඒ බලපු කාටුන් වල පවා අපිට නිර්මාණාත්මකව හිතන්නට පුළුවන් විදිහේ දේවල් එකතු වෙලා තිබුණා. නමුත් වර්තමාන වෙනකොට ඇත්තටම ටෙලිවිෂන් එක දිහා බැලුවම එක රැල්ලක් ඇදලා කියන්නේ එක කතාවක කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ළමා චරිතයක් ඒ වගේ එකක් තමයි තව කවුරු හරි කරන්න හදන්නේ. ඒ නිසා මේ සරල තේමාවන් ඇතුලේ ළමයින්ගේ මොකද ළමයින්ගේ පොඩි කාලේ තියෙන පොඩි කාලේ ඉතින් ඒ පොඩි කාලේ ඇතුළත ඒ දේවල් වලින් විතරක් පිරෙව්වට මම හිතන්නේ නෑ ළමයි අනාගතයේදී නිර්මාණාත්මක මිනිසු බවට පත් වෙයි කියලා. ඉතින් ඒක තමයි මූලිකම වෙනස. ඒ ළමයින්ව නිර්මාණාත්මක දරු පරපරා බවට පත් කරන එක සහ ඔය දැනුම වර්ධනය කරන එක මූලික තේමාව කරගන්න තමයි බොංචි ගෙදර නිර්මාණය වෙන්නේ. ඒ නිසා මම හිතනවා අනිත් නාටිත් එක බැලුවම ඒ කියන යම් වූ වෙනස්කාර බව තියෙයි කියලා. අපේ කටන් ඇලවෙනවා ඇහි ඇවිත් ඇලවෙනකොට ඇහි ඇවිත් ඇලවෙනකොට පැණි මුලකම පැණි එක්කල ඉංග්‍රීසි එක්කවේ දතටි නරටටලල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 
බාරගන්නට යම් අවස්ථාවලදී සහ නිර්මාණාත්මකව හැම වෙලේම රටේ තියෙන තත්ත්වයට වැඩි වෙනස් යමක් කරන්නට අපි උත්සාහ කළා. ඒ කාලයේ ඉඳලාම මම හිතන්නේ සමුද්‍රන්ට විතර කියන්න හැකියිමක් ලැබුණේ නැති හරහා මේ කාලය වෙනකම්ම මට හිතුණා මේ නාට්‍ය කලාවත් නාලිකාවන් වල අය විශ්වාස කරන තැන නෙමෙයි මේ නාට්‍ය තියෙන්නේ. ඒක ඇත්තටම ලොකු අභියෝගයක්. මොකද හේතුව ලංකාවේ බොහෝ රූපවාහිනී නාලිකාවලින් ඉල්ලන්නේ ඉතාම සරල මට්ටමේ අවරගණයේ රසයක් තියෙන නාට්‍ය නිර්මාණ. මොකද ඒකට හේතුව නාලිකාවල ප්‍රධානීන්ගේ අවශ්‍යතාවය මත සහ ඒගොල්ලන් විශ්වාස කරනවා. ඒගොල්ලන්ට හිතෙන ඒගොල්ලන්ට තේරෙන එක තමයි රටේ පරම්පරාවට දරු පරම්පරාවට සානිස්සයට තේරෙන්නේ. ඉතින් ওই කාරණා මැද විශාල අභියෝගයක් වුණා අතර මේ වැඩේ පවා මේ තැනට අරගෙන එන්න. ඉතින් කොහොම හරි ස්වාධීන රූපවාහිනී එකඟතාවය ආව වැඩි දැක්ක ගමන් ඉගෙන ඒගොල්ල හරියට ඇප්‍රීෂিয়েට් කළා. ඉතින් ඊට පස්සේ තමයි මේක ස්වාධීන රූපවාහිනීට යන්න අතර අවකාශයද ටෙලිනාට්‍ය කියන්නේ කොහොමද දැන් රේස් එකක්? මොකද හිතේ රේස් එක දුවන්නේ නැතුව ටෙලිනාට්‍ය කරන්න බැහැ. මොකද හේතුව ඒ කාලේ හොඳ නිර්මාණ කරන්න අවස්ථාවක් තිබුණා, කාලය ගන්නට ඉඩ තිබුණා. නමුත් දැන් වෙළඳ වටිනාකමක් පමණයි මේ කාලේ වෙනකොට ටෙලිනාට්‍ය වලට 95%ක් විතර හැදිලා තියෙනවා. ඉතින් මේ වෙළඳ වටිනාකම නිසාම හැම රූපවාහිනී නාලිකාවකින්ම උත්සාහ කරන්නේ තමන්ගේ රේටින් ප්‍රමාණය වැඩි දියුණු කරගන්න, වර්ධනය කරගන්න. ඉතින් එහෙම වුණාම ඒගොල්ලන්ට උනේ රේටින් වැඩි කරගෙන කමර්ෂියල්ස් ටික ගන්න මිසක් හොඳ නිර්මාණයකට මූලික වියදම දරන්නට නෙමෙයි. ඒ නිසා දැන් අපේ කර්මාන්තේ සියලු දෙනාටම සිද්ධ වෙලා තියෙනවා. එහෙම දවසට වැඩි සීන් ප්‍රමාණයක් ෂූට් කරලා නිකන් ලොකු දිවිල්ලකට යන. ඒ දිවිල්ල ගියේ නැත්තම් නිර්මාණ කරගන්න බැරි තරමටම වැඩි ඇවිල්ලා.